වසරක් ගෙවි වසරක් උදා වීම ධර්මානුකූලව කොහොමද පැහැදිලි කරගන්නේ කියලා. මේමයි නෝනා වසරක් ගෙවිලා වසරක් උදා වුණාය කියන කාරණයෙන් පැහැදිලි වෙන්නේ අපි අපේ මරණයට වසරකින් ලඟුණාය කියන කාරණයයි. එතකොට මේ වසරක් ගෙවි ගියා කියලා කියන එකේ අනිත් අර්ථය තමයි අපි අතීතයේ රැස් කළා වූ කුසල් වලින් එක ප්‍රමාණයක් ගෙවිලා ගියා කියන කාරණේ. අපි වසරක් ගෙවිලා වසරක් ලබන මොහොත වෙනකොට අතීතයේ අපි කළා වූ යම් කුසල් සංස්කාර ප්‍රමාණයක් ගෙවාගෙන තමයි ඒ ගෙවුන වසර ගෙවාගෙන අපි ඉස්සරහට ආවේ. ඒ නිසා වසරක් ගෙවුන වෙලාවේ අපි නිරතුරුවම දකින්න ඕන එක දෙයක් මොකද්ද? අපි වසරකින් ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලං වුණාය කියන කාරණේ. එහෙම ලං වුණාය කියන කාරණේ දැනගෙන නොනා අපි නිරතුරුවම එතනදී ආරෂ්ඨාංගික මාර්ගයේ සඳහන් වෙනවා සම්මා වායාමෝ කියලා. සම්මා වායාමෝ කියලා කියන්නේ මොකද්ද? කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. ඒ වගේම නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. ඒ වගේ කළා වූ අකුසල් අපි කරන්නේ නැහැ. නොකළා වූ අකුසල් අපි කොහොමත් කරන්නේ නැහැ. ඒ නිසා වසරක් ගෙවිලා වසරක් උදා වෙන මොහොතේ ඇත්ත වශයෙන්ම අපි එක එක ආකාරයෙන් සුබපතා ගන්නවා. බුලත් තුරුල්ලක් දීලා සුබපතා ගන්නවා. කෑම පිඟානක් දීලා සුබපතා ගන්නවා. අතට අත දීලා සුබපතා ගන්නවා. මේ සෑම සුබපතා ගැනීමක් තුලින්ම යහපතක් වෙනවා. මොකද යහපතක් වෙනවා කියන්නේ අපි එක්කෙනෙකුට හදවතින් සුබපතක්දි අනිවාර්යයෙන්ම අපේ තුල මෛත්‍රී චිත්තයක් සකස් වෙනවා. අපි තුල මෛත්‍රී චිත්තයක් සකස් වෙන මොහොතේම අපේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙන මොහොතේම අපේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා. ඒ කියන්නේ අපි කෙනෙකුට සුබ පතනවා කියන කාරණයෙන් අපි අනුන්ට සුබ පතනවා පමණක් නෙවෙයි. ඒ සුබ පැතීම තුල අපි සකස් කර ගන්නා වූ මෛත්‍රී චිත්තය තුල ඒ මොහොතේ අපේ ජීවිතයටත් ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා. අපේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා වගේම අපෙන් සුබ පැතුම් ලබන කෙනා තුලත් ඒ මොහොතේ සකස් වෙන මෛත්‍රී චිත්තය නිසා එයා තුලත් ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා. ඒ නිසා වසරක් ගෙවිලා වසරක් උදා වෙන මොහොතේ අපි වචනයෙන් සුබ පැතුවත් ආහාර පිඟානකින් බුලත් තුරුල්ලකින් වන්දනා කිරීමකින් ඔය කොයි ආකාරයෙන් සුබ පැතීමක් සිද්ධ කළත් ඒ සෑම සුබ පැතීමක් තුලත් තමන් කරන කෙනා තුලත් ඒ ලබන කෙනා තුලත් අනිවාර්යයෙන්ම සකස් වෙන මෛත්‍රී චිත්තය නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා. නමුත් ඒ වැඩෙන්නා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණය නිරතුරුවම අනිත්‍යයි කියන කාරණය අපි දකින්න වෙනවා. මොකද ඒක වෙනස් වෙන දෙයක්. ඒ නිසා අපි මෙච්චර කාලයක් අපේ ජීවිතේ ආපස්සට අපි හිතලා බලලා අපි සෑම ජනවාරි පළවෙනිදා ක්‍රම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි කාට සුබ පැතුවත් අපි දන්නවා අවුරුද්ද නම් සුබ වුණේ නැහැ කියලා නේද? නිරතුරුවම ප්‍රශ්න ගැටුම් පීඩා බාධක මේ සියල්ලක් ඔස්සේ තමයි අපි වසර ගෙවාගෙන ඊළඟ වසරට අනිවාර්යෙන්ම යන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම වඩාත් ශක්තිමත් ආකාරයෙන් ධර්මානුකූලව මීට වඩා ශක්තිමත් සුබ පැතීමක් එහෙම නැත්නම් අදිෂ්ඨානයක් අපි ඇති කරගන්නවා. මොකද්ද ඒ ඇති කරගන්නේ? ගෙවි ගියා වූ සෑම වසරක්ම ඇත්ත වශයෙන්ම සුබ වසරක් බවට නම් පත්ුනේ නැහැ. නිරතුරුවම ප්‍රශ්න ගැටලු බාධක පීඩක මේ සියල්ලත් එක්කමයි ජීවිතේ ගලාවේ. එහෙමනම් අපිට කරන්න තියෙන සැබෑම සුබ පැතීම තමයි මේ වසර සතර අපායන් මිදෙන වසරක් වේවා කියලා කෙනෙකුට සුබ පතන්න පුළුවන් නම්, මේ වසර කුසල් ධර්මයන් වැඩෙන වසරක් වේවා කියලා සුබ පතන්න පුළුවන් නම්, මේ වසර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන වසරක් වේවා කියලා සුබ පතන්න පුළුවන් නම් මං හිතන්නේ ඊට වඩා සුබ පැතීමක් බෞද්ධයෙක් හැටියට ජනතාවක් හැටියට අපිට තියෙනවා කියලා. මොකද එවැනි සුබ පැතීමක් තුල අපි තුල ශක්තියක් ඇති වෙනවා, වීරයක් ඇති වෙනවා, අදිෂ්ඨානයක් ඇති වෙනවා. මා අදින් පස්සේ මේ ලබන්නා වූ වසරය තුල ධර්මයේ තුල ශක්තිමත් වෙනවා, කුසලයේ තුල ශක්තිමත් වෙනවා, සීලයේ තුල ශක්තිමත් වෙනවා. එහෙම ශක්තිමත් වෙලා ඒ ශක්තිමත් භාවය තුල අපි ආයුෂ වර්ණයේ සැපේ බලය වඩා ගන්නවා. ධර්මානුකූලව මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන කාරණයෙන් එතර වෙන්නට තමයි අපි අලුත් අවුරුද්දේ සුබ පැතීම උපයෝගී කරගatin මෙහා අපි කොච්චර සුබ පැතුවත් සුබ නව වසරක් වේවා කියලා ඒ සුබ පැතීම තුල අපිට මේ මොහොතේ මෛත්‍රී චිත්තයක් සකස් වෙලා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා. ඒක සත්‍යයක්. නමුත් සුබ පැතීමක් තුලින් පමණක් කවදාකවත් වසර සුබ වෙන්නේ නැහැ. සුබ පැතීමෙන් පමණක් වසර සුබ වෙන්නේ නැති නිසා අපි මාර්ගය තුල ගමන් කරලා ඕනේ වසර සුබ වසරක් බවට පත් කරගන්න. ඒතොර මාර්ගය තුල ගමන් කරලා වසර සුබ බවට පත් කරන්න නම් ධර්මයේ තුල අපිට කියන මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා ඔබ දක්ෂ නම් මේ ලබන්නා වූ නව වසරේදී අදිෂ්ඨානයක් ඇති කරගන්න, මම මේ ලැබුවා වූ වසර තුල ශක්තිමත් ආකාරයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ, ඒ කියන්නේ සැප ලැබෙන මාර්ගය තුල ගමන් කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම හිතනවා වසරක් උදා වෙච්ච තැනදී අපි ඇති කරගන්නා වූ ශ්‍රේෂ්ඨම අදිෂ්ඨානයේ බලාපොරොත්තුව ඒක වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සැපයට කැමතිනම් ඔබට සැපය ලැබීමේ එකම එක මාර්ගයයි තියෙන්නේ, ඒ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය විතරයි. ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කිසිම මාර්ගයක් තුල සැපයක් නැහැ කියන කාරණේ බුදුරජාණන් සාහිතික වශයෙන් ප්‍රකාශ කරන. ඒ නිසා වසරක් ලැබලා
උදාවෙන දවසේ අපි නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ කෙනෙකුට සුබපතද්දී මේ ලැබුව ආව වසර සතර අපායෙන් විදෙන වසරක් වේවා කුසල් දහම් වඩන වසරක් වේවා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන වසරක් වේවා කියලා අපිට කෙනෙකුට සුබපතන්න පුළුවන් නම් මං හිතනවා ඒ සුබපැතීම තමයි අර්ථවත්ම සුබපැතීම බවට පත් වෙන්නේ ඒක බුලත් හුරුල්ලක් දීලා එහෙම නැත්නම් වන්දනා කරලා එහෙම නැත්නම් කෑම පිඟානක් දීලා කේක් ගෙඩියක් දීලා අපි හුවමාරු කරගන්නා වූ සුවඳත්වයට වඩා ශ්‍රේෂ්ඨ දීර්ඝකාලීන සැපයක් උදෙසා හේතු වෙන අදිෂ්ඨානයක් බවට